අයිබෝන් පඩලු රකින පිතිකරුවෙක් කියලා කියන්නේ ක්‍රිකට් කණ්ඩායමකට ඉතාමත් වැදගත් අංගයක්. ඔහු ට කරුණු දෙකකින් ශ්‍රී ලංකා කණ්ඩායමට හෝ තවත් කණ්ඩායමකට සහාය වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව මේ අතින් ඉතාමත් වාසනාවන්ත වෙලා තිනවා. මේ මෑත කාලයේදී චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් වගේ විශාල පිරිසක් ඉන්නවා මේ කඩුලු රැකීමෙන් ශ්‍රී ලංකාවට පිතිකරණයේදී වාසිදායක වෙච්ච පිතිකරු. ඒ වගේ කණ්ඩායමට එකතු වෙච්ච අලුත් පිතිකරුවෙක් ඉන්නවා මේ සඳුන් වීරක්කොඩි. ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න තෝරන්නේ සඳුන් ඉන්නවා පිතිකරු. අයිබෝන් සඳුන්. අයිබෝන්. ධර්මරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට පිවිසිච්ච ක්‍රීඩකෙක්. අපි අහලා බලමු කොහොමද ඔබ ක්‍රීඩාවට එළඹුණේ කියලා. මහනුවර ප්‍රදේශයෙන් කොහොමද ක්‍රිකට් කණ්ඩායමට ආපු ගමන පොඩ්ඩක් මතක් කරගන්න. මුලින්ම කියන්න ඕනේ මම ධර්මරාජ විද්‍යාලයට යන කලින් මහනුවර අම්පිටිය විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ. එතනින් ඒ මහා දිස්ත්‍රික් කණ්ඩායමට තේරුණා ඒ පාසලේ ක්‍රීඩා කරලා අවුරුදු 13න් පාල. ඉතින් ඊට පස්සේ එතන මම දිස්ත්‍රික් තරඟවල හොඳින් ක්‍රීඩා කරලා මට ආරාධනාවක් හම්බුණා ධර්මරාජ විද්‍යාලයට එන්න. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ. ආරම්භයේදී උදව් කරපු පුහුණුකරුවන් ටිකක් අපි නම් වශයෙන් මතක් කරගන්න. මගේ මුල්ම පුහුණුකරුව නිමල් සෙනෙහිරත්න මහත්මයා. එයා තමයි. එතින් පස්සේ ඔබට හැකියාව ලැබෙනවා ඒ කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඒ කණ්ඩායම ඇතුළේදී මොන වගේ අත්දැකීම්ද ලබා ගත්තේ? ඒ කණ්ඩායම මම කියන්නම්. ඒ කණ්ඩායමට කලින් මම 19 පාල ක්‍රීඩා කරා ශ්‍රී ලංකා. ලෝක කුසලානෙකුත් ක්‍රීඩා කරා. ඒ වගේම ඒ කණ්ඩායමට එන්න උනේ මම සංවර්ධිත පිළ නියෝජනය කරලා සවුත් අප්‍රිකාව ගියා 2016. ඒ තරඟයේ වල හොඳින් ලකුණු අතරට ඇවිල්ලා තමයි ඒ කණ්ඩායමට තේරිපත් වුණේ. ඔය වගේම ඔබට ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ටිකක් අමාරු දෙයක් පළවෙනි වතාවට ක්‍රීඩා කරද්දී ඕනෑම ක්‍රීඩකයෙකුට. ඉතින් මොන වගේ පීඩනයක් තිබ්බේ පළවෙනි තරඟයේ සවුත් අප්‍රිකාවලදී දකුණු අප්‍රිකාව තනතිලිවලදී ඔවුන්ගේ වේගවත් පන්දු යවන්නට ලැබෙන ක්‍රීඩකයෙකුට මොන වගේ පීඩනයක් තිබ්බේ? ඇත්තරම නවක ක්‍රීඩකෙක්ට ලොකු පීඩනයක් එතන තියෙනවා මේ ජාත්‍යන්තර ක්‍රීඩා කරද්දි. ඉතින් මට මම ඇත්තරම පීඩනය ඇඟට ගත්තේ නෑ. ඉතින් ක්‍රීඩා කරේ මගේ සුපුරුදු විදිහට තමයි මම සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ විදිහම ක්‍රීඩා කරා. කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම තුනක් ක්‍රීඩා කරලා එක දින ඉනිම තුනක් ක්‍රීඩා කරලා එක අර්ධ ශතකයක් වාර්තා කරන ඔබට හැකියාව ලැබුණා. ඒ අතරෙදි ඔබ මුහුණ දීපු අමාරුම පන්දු යවන්න අපි කොහොමද අඳුරගන්නේ? පන්දු යවන්න කියන්නේ ෆාස්ට් බෝලර් කගිසෝ රබාඩා. එයාට පන්දුර පහර දෙන්න ලේසි නෑ. මොකද අපි කිව්වොත් අපේ ක්‍රිකට් භාෂාවෙන් කියනවා ලූස් බෝල දාන අඩුයි. ඉතින් අපි යාට ගහන්න ඕනේ ලූස් බෝල හදාගෙන. ඉතින් ලේසියෙන් ගන්න එහෙම හොඳින් පන්දු යවනවා. ඔය අත්දැකීම ඔබට ලැබුණා. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් අතර තියෙන වෙනස ගැන අපි කතා කරමු ටිකක්. ඒ කියන්නේ ඔබ දේශීය මට්ටමේ ගියාද ජාත්‍යන්තර මට්ටමට ගියාට පස්සේ ඔබට මොන වගේ වෙනසක්ද දැනුනේ තරඟයකදී? අන්තර් සමාජ තරඟ වලට වඩා ජාත්‍යන්තර තරඟ වල ලොකු වෙනසක් තියෙනවා. ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් මේ මැද්ද සෙල්ලම් කරනකොට ගොඩක් පීඩනයක් තියෙනවා ක්‍රීඩකයන්ට. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ වෙනස. අනිත් එක ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයෝත් එක්ක සෙල්ලම් කරන්නේ. ඉතින් රටේ ඉන්න හොඳම ක්‍රීඩකයෝත් එක්ක. ඉතින් එතකොට ලොකු වෙනසක් තියෙනවා. ඔබ කඩු රකිමින් පන්දුර පහර දෙන පිතිකරුවෙක්. ඉතින් ඒක ගැන ටිකක් කතා කරමු. ඇයි ලංකාවේ වැඩිපුර මේ කඩු රකින පිතිකරුවෙක්? ඇත්තට මම හිතන්නේ ඉතින් එක එක සමාජ වලින් එයා මේ කඩලු රැකලා තමයි සෙල්ලම් කරන්නේ ක්ලබ් එකට. ඉතින් ගොඩක් දුරට ඉතින් වාසියකුත් තියෙනවා. එක පැත්තකින් හොඳට පන්දු පේනවා. ඒ පැත්තින් ගොඩක් තියෙනවා ඉතින් වාසි. ඔව්. ඉදිරියේදී ඔබ මොන වගේ දේවල් වලින්ද කණ්ඩායමට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් දැනට ඔබ දේශීය තරඟවල ඉන්නවා. කොහොමද ඔබේ අනාගතය ගැන ඔබ ප්ලෑන් එකක් හදාගෙන තියෙනවද? මම කඩලු රැකෙන පිතිකරුවෙක් හැටියට තමයි කණ්ඩායමට මම එන්න හිතාගෙන ඉන්නේ. මොකද මම අන්තිමට වෙස්ට් ඉන්ඩිස් සංචාරයේ කඩු රකින මම තමයි එකම කඩු රකින්නට ගියේ. ඉතින් හොඳින් කඩු රැකලා පන්දුර පහර දෙන්න හොඳ පිතිකරුවෙක් වෙන තමයි කඩු රකින පිතිකරුවෙක් වෙන තමයි බලාපොරොත්තු. කොහොමද ක්‍රිකට් ජීවිතයට ගෙදරින් ලැබෙන සහයෝගය? ගෙදරින් ඇත්තරම ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා තාත්තා අයියා දුන්නේනාව මට ගොඩක් උදව් කරා මේ තැනට එන්න. තාමත් උදව් කරනවා. ඉතින් ක්‍රීඩකෙක් ඒ කියන්නේ දිගටම
ක්‍රීඩා කරනවා නම් ඇත්තටම මගේ ගෙදරින් ලැබෙනා වගේ උපරිම සහයෝගයක් ලැබෙන්න ඕන ක්‍රීඩකෙට ඉස්සරහට යන්න. ඉතින් ලොකු සතුටක් ඒක. ඔව් ඔබගේ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක එකතු වෙන්නේ සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරපු මහනුවර ප්‍රදේශයේ බිහි වූ ක්‍රීඩකයෙක්.